ඔබතුමාලා ගාණ්ඩුව මේ වගේ පොලිසියට බලපෑම් සිදු කළේ නැද්ද? කොහෙද තමුන්නාන්සලා එක එක උපකල්පන තියෙනවා මිසක් එහෙම බලපෑමක් කරන්න නවපු තැන කියන්න මට කරුණා කළා. අපි දැක්කනේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට ඔබතුමාට ආපු දුරකථනය ඇමතුමා. එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට පොලිසියයි ඉතා දැවැන්ත ජනතාවකුයි අතර ඇතිවෙච්ච තත්ත්වයක් ඒක. ඒ වෙනතුව මේ පොලිසිය ඔබතුමා ආරක්ෂක ලේකම් ගොඩනගාගෙන පස්සේ ඇමතුමක් ගත්තා. එතකොට එතනදී ඔය ඒ දුරකථන ඇමතුම දුන්න වෙලාවේ ඒ ඇති වුණු සංවාදයේ මුළු රටම ඇහුවා. එතකොට ඒ ඔබතුමාගේ ඉල්ලීමක් පරිදි ආරක්ෂක ලේකම්තුමා නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි විවේචන ලක් කරනවා. එතන මොකද උනේ කියන්නේ? පොලිසියයි එතන හිටපු උද්ඝෝෂණයේ හිටපු පිරිස අතර නොසන්සුන් තත්ත්වයක් ආවා. ඔබතුමාගේ සහයෝගය මම ඇතුළු අපේ පක්ෂ බලවේග. ඒ විරෝධතාවයි පොලිසිය අතර ප්‍රශ්නයක් ආවා. පොලිසිය ඊටාම මර්ධනකාරී ලෙස හැසිරෙන්න ගත්තා. ඒ හැසිරෙනකොට තමයි ආරක්ෂක ලේකම්වරයාට කතා කරලා මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා මේ මෙතන ඉන්න පොලිස් නිලධාරියට උපදෙස් දෙන්න කියලා ඉල්ලීම කළේ. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා ඔහුට කියනවා ඔතනින් ඉවත් වෙන්න. ඔතන අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. ඒක ඇවිල්ලා පොලිසිය බලය පාවිච්චි කරන්න යද්දි ඒක වළක්ව ගන්නගත්තු පියවරක් මිසක් අපට ඕන විදියට නිහ කියලා වඩගත්තු පියවරක් නෙවෙයි. ඒනි අනික දැන් ඔබට ප්‍රශ්නේ මේ පොලිස්පතිව සුද්ධ කරන්නද ඔය පරණ එකක් නැවත නැවත මතු කර කර අහන්නේ? ඒ දෙපාර්ශවයෙන් මේ එකම දේනේ කරන්න කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඔබ අත්අඩංගුවට ගන්න નિયમિત කෙනෙක්ව අත්අඩංගුවට නොගෙන සිටීමට දෙන උපදේශකුයි උද්ඝෝෂණයක් නැද්ද පොලිසිය කරන කටයුත්තක්? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉති මට උත්තරේ දෙන්නකෝ. එතන මොකද නීති ක්‍රියාත් එතන තිබුණේ පොලිසිය අනවශ්‍ය ලෙස කලහකාරී තත්ත්වයක් හැදීමේ උත්සාහයක් තිබුණා. පොලිසිය තමයි එක කරේ. පොලිසිය උද්ඝෝෂකයන් ප්‍රකෝප කරගෙන ආකාරයට කටයුතු කළා. එතකොට පොලිසිය ඒ විදිහට හැසිරෙනකොට ඒක පාලනය කරගන්න ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලුව උදව්. ඒක අපි විවෘතව කළේ ආරක්ෂක ලේකම්තුමා පොලිසියට උපදෙස් දුන්නා. එන්න කියලා ඒකයි සාවේ. හොඳයි.